ප්‍රේමය නිසා මිනිසුන් අසීමිතව සතුට වෙනවා වගේම අති බහුතරයක් දෙනා වැඩිපුරම දුක් වෙන කාරණාව තමයි විරහව කියලා කියන්නේ. විරහ වේදනාව පුද්ගලයාව අතිශය පීඩාවට ලක් කරනවා. මේ නිසාම තමන්ගේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳුනහම මිනිසුන් අතිශයින්ම දුක්ඛිත භාවයට පත් වෙනවා. දුක් වෙන පටන් ගන්නවා. එළගේ හිතේ සමාන හැඟීම් කොටසක් තෙරපෙන්නට පටන් ගන්නවා. මේ වගේ කෙනෙක් මට ආයි හම්බ වෙන එකක් නෑ. මේ මගේ හොඳම ප්‍රේම සම්බන්ධතාවය. මට ආපහු මේ වගේ සම්බන්ධතාවයක් හදාගන්න පුළුවන් වෙන එකක් නෑ. මම කවදා හරි අනාගතයේදීත් පසුතැවෙවි. මේක නැති වුණා කියලා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ වගේ සම්බන්ධතාවයක් නැති වුණාම ලව් ඉෆෙක් එකක් බ්‍රේක් වුණාට පස්සේ එයාගේ අතීත ස්මරණත් එක්කලා ගොඩාක් පසුතැවිලි වෙන විදිහ අපිට දකින්න පුළුවන්. එයාට මතක් වෙනවා ෂෙයාරින්, කෙයාරින්, මාව රැක බලාගත්තු හැටි, මාත් එක්ක හිනා වෙච්ච හැටි, කතා කරපු හැටි, මං වෙනුවෙන් දේවල් කරපු හැටි, කැප වුණ හැටි, මේ වගේ දේවල් මතක් වෙන ගන්නවා. මේ හැමදේමත් එක්ක යාලා පසුතැවීමෙන් ජීවත් වෙනවා. උදේ නැගිට්ට වෙලාව ඉඳන් උදේ ඇහැරෙන්නෙම අද දවස මම කොහොමද ගත කරගන්නේ? එයා නැතුව මං ජීවිතේ ගෙනියන්නේ කොහොමද? හෙට දවසට මම කොහොමද මූණ දෙන්නේ? මෙන්න මේ වගේ විශාල ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙන ආකාරය අපිට දකින්නට පුළුවන් බ්‍රේකප් එකකින් පස්සේ. ඒ නිසා මිනිස්සු මේකත් එක්ක ගැටෙමින් ජීවත් වෙනවා. එයා නිතරම දුක්කටපත් වෙනවා. මේ නිසා මෙයාගේ දිනදා ජීවිතේ වැඩ කටයුතු පවා මගේ හැරෙන ආකාරය දකින්න පුළුවන්. මේ වගේ සේවාලාභයෙන් මට නිතර මුණ ගැහෙන නිසා විශේෂයෙන්ම තරුණ වයසේ පසු වෙන දරුවන් මේ වගේ ගැටලුත් එක්ක ගොඩක් පීඩාවට ලක් වෙන නිසා අද මම කතා කරන්නට තීරණය කළා බ්‍රේකප් එකකින් පස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටුණට පස්සේ අපි හිත හදාගන්නේ කොහොමද? අපි නැවත සාමාන්‍ය ජීවිතයට පත් වෙන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මම ආයේෂා සඳගිරි. මම වෘත්තීය මනෝපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. මේ YouTube චැනලයෙන් මනෝපදේශනය සහ මනෝවිද්‍යාව පිළිබඳ දැනුම ඔබත් සමග හුවමාරු කරගන්නට මම නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඉතින් channel එක subscribe කරන්න, like කරන්න, මේක ඔබේ යාළුවෙකුට ගැළපෙනවා කියලා හිතෙනවා නම් යාළුවෙක් වෙනුවෙන් share කරන්න අමතක කරන්නත් එපා. පළවෙනිම දේ තමයි accept කරන්න. ගොඩක් වෙලාවට විරහවකින් පෙළෙන බොහෝ පුද්ගලයන් කියන දේ තමයි මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. හෙට හරි යා මංගවට එයි කියලා මම හිතනවා. බලාගෙන ඉන්නවා. මට මේක පිළිගන්න බෑ. හීනයක් වගේ. නැහැ. ඔබේ ප්‍රේම සම්බන්ධතාවයේ බිඳ වැටිලා නම් ඒක නතර වෙලා නම් ඔය එක පිළිගන්න. කවදා හරි මේක හරියයි. කවදා හරි යා මංගවට එයි කියලා බලාගෙනමින් පසුතැවිලි වෙමින් අතීත ස්මරණත් එක්ක ජීවත් වෙීම තේරුමක් නැති දෙයක්. ඔය පළමුවෙන්ම වට පුළුවන්කම තියෙන ඕනේ මේක පිළිගන්න. හරි. මගේ ප්‍රේම සම්බන්ධතාවයේ බිඳ වැටිලා මම බ්‍රේකප් එකකට මූණ දීලා ඉන්නේ. එහෙනම් තවදුරටත් එයා මගේ ජීවිතේ නැහැ. දැන් මම මගේ ජීවිතේ තනියෙන් ගත කරන්න පුරුදු වෙන්න ඕනේ. මේක දැන් සිද්ධ වෙලා ඉවරයි. මේක හීනයක් නෙමෙයි. මේ විදිහට ඔයා ටෝටලි ඇක්සෙප්ට් කරන්න ඕනේ මේ සිදුවීම සම්බන්ධව. දෙවනි කාරණාව තමයි මෙතනින් ජීවිතේ ඉවරයි කියලා හිතන කාරණාවෙන් අත් මිදෙන්න. මොකද අමතක කරන්න එපා එයා ඔයාගේ ජීවිතේ ඇවිදලා අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අවුරුදු 5ක් 6ක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ වයසත් එක්ක බලනකොට ඒක ඔයා මෙතෙක් ගත කරපු ජීවිත කාලයෙන් හතරෙන් පංගුවකටත් අඩු කාලයක් වෙන්න පුළුවන්. ඉතින් එයා නැතුවත් ඔයා දිග කාලයක් ජීවත් වුණා, ගොඩක් අභියෝග වලට මුහුණ දුන්නා, ජීවිතේ සතුටින් ගත කරා. එතකොට ඔබට තේරෙනවා ඇති එයා නැතුව මගේ ජීවිතේ අවසානයි කියලා හිතන එකම සාධනීය කාරණාවක් නෙමෙයි. ඒ නිසා එයා නැතුව මගේ ජීවිතේ ඉවරයි, මෙතනින් එහාට මට මේක ගත කරන්න බෑ කියලා හිතන එක ඔයා නතර කරන්න ඕනේ. එයා නැතුව මට ජීවිතේ ගත කරන්න පුළුවන් කියන මානසිකත්වයට ඔයා එන්නට ඕනේ. තුන්වෙනි කාරණාව no contact rule. කිසිම සම්බන්ධතාවයක් එයාත් එක්ක පවත්වගෙන යන්න බෑ. ඔයාගේ ෆෝන් එකේ යාගේ contact detail තියන්න බෑ. WhatsApp story status එයාගේ බලනවා වෙන්න බෑ. ඔයා යාළුවන්ගෙන් එයා ගැන හොයනවා වෙන්න බෑ. එයා ගැන අහනවා වෙන්න බෑ. ඔයා එයාත් එක්ක තියෙන සියලුම සම්බන්ධතා නැති කරලා දාන්න ඕනේ. සමහර විට කායික සම්බන්ධතා, වාචික සම්බන්ධතා නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා imagination කරන එක, එයා ගැන හිතන එක, එයා ගැන එයාගේ මතක වලට යන එක නතර කරලා දාන්න ඕනේ. මේකට ඔයා ගාව තියෙන සියලුම දේවල් align කරලා දාන්න ඕනේ. contact detail එක, ෆෝන් එකේ තියෙන photos, Facebook, Instagram, සමාජ මාධ්‍ය ජාලාවල එයාගවට එයාත් එක්ක තියෙන සම්බන්ධතාවය
මේ හැමදේම නතර කරන්න ඕනේ. ඔයා ඔයාට අවංක වෙන්න ඕනේ. ඒක මම කියන නිසා හෝ කලියුතු නිසා නෙවෙයි. ඔයාට මේ දුකෙන් ගැලවෙන්න ඕන නම් මෙතනින් එහාට ජීවිතේ සාර්ථකව ගත කරන්නට ඕන නම් ඔයා අනිවාර්යෙන් එයත් එක්ක තියෙන සියලුම සම්බන්ධතා, මානසික සම්බන්ධතා පවා අත්හිටවා දැමීම ඉතාමත් වැදගත්. එයා ගැන කල්පනා වෙන එක නතර කරන්න බෑ. හැබැයි එයා ගැන හිත හිත ඒ ගැනම පසුතැවි තැවි සිතුවිලි ගොඩනගන එක නතර කරන්නට ඕන. මෙහෙම හිතෙන එක නතර කරන එක පහසු කාරණාවක් නෙමෙයි. හැබැයි ඔයා කන්ටැක්ට් ඩීටේල් ඩිලීට් කිරීමෙන්, ඔයා ගාව තියෙන ෆොටෝස් ඔක්කොම ෆෝන් එකෙන්, ලැප් එකෙන් අයින් කරන එකෙන්, සමාජ මාධ්‍ය ජාලවලින් එයා අයින් කරන එකෙන් මේ දේවල් වලින් ඔයාට එක පහසුවක් සැලසෙනවා. නෝ කන්ටැක්ට් රූල් කියලා කියන්නේ එයාත් එක කිසිම කායික, මානසික, වාචික සම්බන්ධතාවයක් නොපැවිත්වීම සහ පැවැත්වීමට උත්සාහ කිරීමෙන් වැළකීම. හතරවෙනි කාරණාව තමයි මේ ගැන කතා කරන එක නතර කරන්න. මුලදී වාගේ වේදනාව බෙදා ගන්න යාළුවොත් එක්ක මේ ගැන කතා කරනවා වෙන්න පුළුවන්. වෙච්ච දේවල් එයාවට මුණ ගැහුණ හැටි මෙම කතා කිරීම දිගින් දිගටම කතා කිරීම තුළින් ඔයාගේ මනස එයත් එක්ක નિરાයාසින් බැඳෙනවා. ඒ නිසා එයා ගැන කතා කරන එක නතර කරන්නට ඕනේ. ඔයාගේ හිතවතුන් සමග, දෙමෝපියන් සමග, යාළු මිත්‍රයන් සමග, ඒ පුද්ගලයා ගැන, තමන්ගේ සම්බන්ධතාවයේ පැවතු පුද්ගලයා ගැන කතා කිරීම නතර කිරීම මේ මොහොතේ ඔයාට පහසුවක් සලසනවා. ඔයාගේ මනසින් එයා ඉවත් කරලා තියන්න. හැබැයි අපේ හිත නිතර දුවන්නේ එයා ගැන කතා කරන්න, එයා ගැන මතක් කරන්න. ඔයා හිතා මතාම එයා ගැන කතා කිරීම නතර කළ යුතුමයි. ඒ ඔයාට පහසුවක් සැලසෙනවා. මේ අමිහිරි මතක ගොන්න ඔයාගේ ජීවිතේ අමතක කරලා දාලා අලුත් ජීවිතයකට පියවර තියන්න. ප්‍රේම සම්බන්ධතාවයක් මිදියාම ඉතාමත් දුකට කාරණාවක්, ඉතා වේදනාවට හේතුවක්. ඉතින් ගොඩාක් දෙනෙක් මේ වේදනාවත් එක්ක ජීවත් වෙනවා, මේ වේදනාවත් එක්ක ගැටෙනවා. හැබැයි එතනින් එහාට අඩිය තියලා අපිට අලුත් ජීවිතයක් ගත කරන්නට පුළුවන්, ඔයාගේ ජීවිතේ සාර්ථකව ගත කරන්නට පුළුවන්කම තියෙනවා මේ දේවල් එක්ක එකතු වුණොත්. ඉතින් අදට වීඩියෝ එක සමගන්නවා. පරිස්සමින් සතුටින් ඉන්න. සුබ දවසක්.